அது நான் கத்தாகரன் நிகழ்ச்சி සාමාන්‍යයෙන් අපට අන්කෝන්ෂස් ප්‍රෝසෙස් එකක් විදිහට සිද්ධ වෙන දෙයක්. අපි ඒ ගැන අවධානය යොමු කරලා ඒක වෙනවා කියලා අවධානයෙන් බලන් ඉන්නකොට ඒකට මොකද වෙන්නේ කියන එක. ඉතින් මොනවද මේ ප්‍රෝසෙසස්? අපි පංච උපාදානස්කන්ධය ගත්තොත් අපට ඇස කන දිවනාසය ශරීරය කියන දොරටු පහ හරහා පේනවා, එහෙනවා, දැනෙනවා. ඒ වගේම මනසට දේවල් මතක් වෙනවා. ඉතින් මේවා තමයි අපි රූප කියලා ගන්නේ, ඒ එන ඉන්පුට් එක. ඉතින් ඇහැ කියන එකක් එක මේක බැලුවොත් ඇහැට යම් කිසි දෙයක් පේනකොට චක්කු විඤ්ඤාණය හට ගන්නවා. මේ චක්කු විඤ්ඤාණයත් එක්ක ස්පර්ශයක් ඇති වෙනවා. ඉතින් පස්ස පච්චය වේදනා කියලා කියන්නේ ස්පර්ශයත් එක්ක වේදනාවක් හට ගන්නවා. මේකත් සාමාන්‍යයෙන් වේදනාවක් කියන්නේ රිදෙනවට, මෙතන වේදනා කියලා හඳුන්වන්නේ දැනෙන දෙයකට, හැඟීමකට. ඉතින් මේ දැනෙන දේවල් සුඛ වේදනා වෙන්න පුළුවන්, දුක්ඛ වේදනා වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ අපි නියුට්‍රල් කියලා කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක අනුව ලෝභ ද්වේෂ මෝහ එනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් සැප දේවල් වලට කැමති. සැප හැඟීමක් ආවම අපි ඒකට කැමති, අපි ඒකට ආස කරනවා. ලෝභය මතුවෙනවා. අපි වේදනාවක් යම් කිසි හැඟීමක් ආවත් අපි අකමැති, එතකොට අපි ඒකට ඇස නැහැ. එතන තමයි ද්වේෂය මතුවෙන්නේ එතන. එතකොට ඒ දෙකම පිටිපස්සේ මෝහය තියෙනවා. මෝහය කියන්නේ මමය, මගේය කියන හැඟීම. එතන සත්වයෙක් පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම. ඉතින් අදුක්කම සුඛ නිව්ට්‍රල් වේදනාවක් එන වෙලාවට තමයි මේ මමය මගේය කියන හැඟීම අපට අවබෝධ වෙන්නේ. මෙතන යම් කිසි දෙයක් වෙනවා, ඒකට මම කැමතිත් නෑ අකමැතිත් නෑ. නමුත් එතන මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම හොඳට දැනෙන්නේ ඒ නිව්ට්‍රල් තැන්වලදී. ලෝභ ද්වේෂ මෝහ කියන තුන අපි අත්විඳින්නේ, එහෙම නැත්නම් ඒ තුනට අපි අහුවෙන්නේ ඒ වේදනාවත් එක්ක. ඉතින් සංඥාවක් තියෙනවා, අපි ලේබල් එකක් ඒ හැම දෙයකටම. ඉතින් දකින දෙයට අපි ප්‍රිය කරන්නේ ඇයි? ඇහෙන දෙයට අපි ප්‍රිය කරන්නේ ඇයි? නැත්නම් අප්‍රිය කරන්නේ ඇයි? මොකද අපි උපන්දා ඉඳන් අද වෙනකම් අපි ජීවිතයේ අත්දැකීම් මේ මොලේ කියන පරිගණකයේ, සුපර් කම්පියුටර් එකේ තැන්පත් වෙලා තියෙනවා. ඉතින් අපි හිතමුකෝ ඔබේ හොඳම යාළුවා කමලා ඔබ අකමැති මෙක්කෙන විමලා කියලා. ඉතින් කමලා දැක්කම සැප වේදනා ඇති වෙනවා. ඉතින් කමලා කියන රූපය ඇහැට අහුනාම චක්කු විඤ්ඤාණය උපදිනවා. ඒ ස්පර්ශයත් එක්ක සැප වේදනා උපදිනවා. ඉතින් එතකොට මොළෙන් බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. කම්පියුටර් එකේ බලනවා පරණ දත්ත ටික. මේ ඉන්නේ කමලා, ඒ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ගේ හොඳම යාළුවා. මෙයා හරි හොඳයි, හරි කරුණාවන්ත, උදව් කරන, ප්‍රධර්ම මාර්ගය යන්න උදව් කරන කල්යාණ මිත්‍රයෙක් යනාදී වශයෙන්. ඉතින් තොරතුරු අපි දාලා තියෙනවා. කවිතේ තොරතුරු දාලා තියෙනවා. කමල සාමාන්‍යයෙන් අඩි 5ක් විතර උසයි වෙන්න මේ පාට. ඉතින් ඔය වගේ කමල බැඳලා එයා මෙන්න මේ විදිහට රැකියාවක් කරනවා. මෙන්න ළමා ඉන්නවා. කමල ගැන ඔක්කොම තොරතුරු තියෙනවා ඒ හරිගණකේ. ඉතින් කමලව දැක්කේ විනාඩියකට වෙන්න පුළුවන්. පින්තූර එක කියන ගියතු ගානකට පින්තූර එක දැක්කා. ඊළඟ පැය භාගෙම කමර එක තමයි. ඉතින් කමල ගැන හිත හිත කමල උපාදානය කර කර ඉන්නවා. ඉතින් ඕක තමයි භවය හැදෙන්නේ එහෙමයි. ඉතින් රූප වේදනා සංඥා සංඛාර කියන්නේ ඒ අපේ කැමැත්ත අකමැත්ත අනුව
සකස්වීමට ඉතින් හිත සකස් වෙනවා කය සකස් වෙනවා වචන සකස් වෙනවා ඒ දැක්ක දේ අපි තේරුම් ගන්න ස්වභාවයක් තියෙන අපි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් කියන්නේ එකයි තේරුම් ගත්ත ස්වභාවයක් අපි ඒ ස්වභාවයට ගැළපෙන විදිහට හැසිරෙන්න ගන්න සකස් ඊළඟට ඒක තදින් අල්ලගත්තම තමයි පාදානය වෙනවා ඉතින් හැම ක්ෂණයකදීම ඕක තමයි වෙන්නේ ඇස හරහා දේවල් පේනවා කනට දේවල් ඇහෙනවා නාහයට ගඳ සුවඳ දිවට රස ශරීරයට පහස සහ මනසට මතක් වෙන දේවල් හරහා ස්පර්ශයක් උපදිනවා චක්කු හෝ සෝත හෝ ඒ වගේ ගාන විඥාන එක එක විඥාන එනවා ඒ ස්පර්ශයත් එක්ක ඊට පස්සේ වේදනා එනවා ඉතින් වේදනාවල් අපි එක්ක ආස එක්ක අකමැති ලෝභ ද්වේෂ මෝහ ඒ සංඛාර ටික ඇති වෙනවා ඉතින් මොකක් හරි වෙලාවක සුටුස් ගාලා ප්‍රාණය නිරුද්ධ වුණාම ඒ වෙලාවේ ගොඩාක් දේවල් වලට ආසයි ගොඩක් දේවල් වලට ආස නැහැ ඉතින් ඒ ටිකත් එක්ක ආයේ ප්‍රතිසන්දි විඥානයක් එක මවකසකට යනවා. ඉතින් මෙතන පටිච්ච සමුප්පාද වන්න මතක ඇති අවිද්‍යා පච්චය සංඛාර. කියන්නේ අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා. සංඛාර කියන්නේ මේ සකස් වීම. අපි භාවය සකස් කර කර ඉන්නවා ඒ අවිද්‍යාව නිසා. ඉතින් මොකද මෙතන ප්‍රශ්නේ? මෙතන ප්‍රශ්නේ තමයි අර රූප කියලා ආවේ මොනවද? ඇහැට ආවේ වර්ණ සහ හැඩතල තමයි. වර්ණස කමලා කියලා අපි නමක් දැම්මට ආවේ හැඩතල ටික. දැන් එතන කමලා වෙනකොට විමල හිටියා නම් මොකද වෙන්නේ? ඉතින් විමල හිටියා නම් ඒ ටිකම තමයි වෙන්නේ. එකමදී අර ෆයිල් එකේ තියෙන විස්තර ටික වෙනස්. විමල විමලව ඇහැට මුණ ගැහුනම චක්කු විඥානය කියලා ස්පර්ශය හරහා වේදනාවක් ඇති වෙනවා. ඉතින් වේදනාව සාමාන්‍ය දුක් වේදනාවක්. මොකද පරම සතුරා කියලා හිතන් ඉන්නවා නම් විමලව ඒකට හරියන ඊට පස්සේ ෆයිල් එකේ සංඥාවේ තියෙනවා ඉතින් මෙන්න විමල ඉස්සරත් මෙහෙමයි මෙහෙම මෙහෙම නපුරුකම් කරා මේ මං ගැන කියලා තියෙනවා කට කතා වැරදි දේවල් සම්ප්‍රප්පලාප බොරු කතා රහසක් කිව්වට ඒක තියාගත්තේ නෑ ඉතින් විමල ගැන අනිත් විස්තර තියෙනවා විමලත් අඩි පහක් විතර වෙයි මෙන්න මේ පාට විමලත් වෙනදලා විමල ළමයි ඉන්න මෙන්න මෙහි රැකියාව කරන්නේ විමල ගැන සියලු විස්තර තියෙනවා මේ ෆයිල් එකේ ඊට පස්සේ සකස් වීම කොහොමද විමල එක්ක මට සම්බන්ධයක් තියාගන්න අවශ්‍ය නැහැ ආපු දෙන්කෝ අහුවෙච්ච දෙන්කෝ ඊළඟ සැරේ මමත් දෙකක් කියලා දානවා කියලා විමලවත් උපාදානය කරනවා ඊට පස්සේ ඉතින් කමලවයි විමලවයි හැම උපාදානය කර කර ඉන්න දායක පණ ගියොත් එහෙම ඉතින් ඒ තියෙන භවය සකස් වීම හරහා ඉතින් නැවත උප්පත්තියකට යනවා. ඒක තමයි ඔටොමැටික් විදිහට වෙන්නේ. ඒක අන්කොන්ෂස් කියලා කියන්නේ. අන්කොන්ෂස් කියන්නේ මොකක්ද? අපි අවධානයකින් තොරව ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය. මේ ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියේ වටිනාකමක් තියෙන එක තමයි මේ ක්‍රියාවලිය ගැන අවධානය අවබෝධයක් ඇති වෙච්ච ගමන් ක්‍රියාවලිය ස්ලෝ වෙලා ඒ ක්‍රියාවලිය වෙන වේගය අඩු වෙලා නැවතිලා යනවා. ඉතින් කොහොමද මේක අපි ප්‍රත්‍යක්ෂව බලාගන්නේ? හොඳ විදිහක් තමයි ඔබේ මනසට එන දේවල් ගැන අවධානයෙන් ඉන්නවා. දැන් සියුම් දේවල් සියුම් වෙනස්කම්. දැන් ඔන්න ආනාපානසති භාවනාව කරද්දී මොනවා හරි දැනුණා නම් ඒ කියන්නේ අපි තුමුක ශබ්දයක් ඇහුණා කියලා දැන් පහුගිය දවස්වල භාවනා කරද්දී ඔන්න රේඩියෝ එකේ ශබ්දයක් වුණා මට. ඒතකොට ඉතින් මට මතක් වුණා ඒක තමයි බුදුහාමර රොක්ක මූලගතෝවා රෝමියෝ කියලා කිව්වේ. කවුරුත් නැති නිශ්ශබ්ද ඩිස්ටර්බ් වෙන්නේ නැති තැනකට යන්නේ කිව්වේ. ඉතින් මේ ටවුන් වල ඉඳන් භාවනා කරනකොට ඒ ගතෝවා හරියන්නේ නැහැ. අන්න ඒක මේ රේඩියෝ එක තිබුණේ අපේ ගෙදරම. අල්ලපු ගෙදර එකකුත් නෙමෙයි. ඉතින් අපි හැමෝගෙම තියෙනවා මට ඕන විදිහට දේවල් පාලනය කරන්න අවශ්‍යතාවයක්. ඒක එන්නේ මෝහය නිසා. මම කියලා කෙනෙක් ඉන්නවා මට ඕන විදිහට ලෝකේ කටයුතු සිද්ධ වෙනවා. මම භාවනා කරන වෙලාවට නිශ්ශබ්දව තියෙන්න ඕන හැබැයි. ඒක ලෝකේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මොකද මම කියලා කෙනෙක් නැහැ. ඒ නිසා මට ඕන විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් භාවනා කරන වෙලාවේදී රේඩියෝ එකේ සද්ද ඇහුනම මම බැලුවා එතන චූටි අකමැත්තක් අප්‍රසාදයක් ඒ ශබ්දයට
ඒක එනව තේනවා තේෂයේ අප්‍රසාදයක් අකමැත්තක් නැගෙනවා කියන. ඊළඟට අපට අකමැති දෙයක් මොන ගැහුණමක් මොකද්ද කරන්නේ අපි ඒක අයින් කරන්න හදනවා. ඉතින් ඒ අකමැත්තත් එක්ක ආව හැඟීමක් භාවනාව ටිකකට නවත්තලා ගිහිල්ලා මේක ඕෆ් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඇහෙන කාමරේ දොර වහන්න ඕනේ. අන්න සියලුම දේ පාලනය කරන්න තියෙන අවශ්‍යතාවය. හරි. ඉතින් ඒ වෙලාවට ඒකත් බලන් ඉන්න තියෙන්නේ. ඉතින් ඒ ශබ්දයට ආපු අකමැත්තත් ඒක පාලනය කරන්න ආපු අවශ්‍යතාවය දිහා ටිකක් කළ බලන් ඉන්නකොට තේරුණා. ඒක ඉතින් තේරුමක් නැති වැඩක්. මොකද එකක් තමයි වෙනදට ඔය රේඩියෝ සද්දය ඇහින්නේ තිබුණාට. මොකද වෙන වැඩ කර කර ඉන්නකොට. දැන් මේ මුකුත් නොකර නිකන් ඉන්නකොට භාවනා කරනවා කියලා එතකොට ඒක ඇහෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඒ ශබ්දය ඇත්තටම හොඳයි. මොකද ඒ ශබ්දය හරහා මට ද්වේෂය පේනවාද? ඒ ශබ්දය හරහා හැමදේම පාලනය කරන්න තියෙන අවශ්‍යතාවය තියෙනවා. ඒක හොඳයි. ඒක දිහා ටිකක් බලන් ඉන්නකොට ඒ අකමැත්ත අඩු වෙනවා. ඒ වගේ මේක පාලනය කරන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙලා අනේකට ඔන්නෝ ඉන්න දෙන්න. ඒක එතන හිටපු දෙයක් මම මෙතන ඉන්නවා කියලා පාඩුවේ ඉන්න ගන්නකොට ඒක ඇත්තටම අඩු වෙලා ඒ ගැන අවධානය යොමු වෙන්නේ නැති තත්ත්වයකට එනවා. ඉතින් මම එක තැනකදී බණකදී මම එක මතනේ පුණ්‍යජී ස්වාමීන් වහන්සේගේ බණකද කොහෙද unconscious process එකක් ගැන conscious වෙච්ච ගමන්, ඒ කියන්නේ ඉබේ සිද්ධ වෙන දෙයක් ගැන අවධානය යොමු වෙච්ච ගමන් ඒ ඉබේ සිද්ධ වෙන ක්‍රියාදාමයේ අඩු වෙලා නවතිනවා කියලා. මොකද ඒ ක්‍රියාදාමයට සිද්ධ වෙන්න පුළුවන් ඒක ඉබේට යනකොට විතරයි. ඒක ගැන අවධානයෙන් අවබෝධයෙන් බලන් ඉන්නකොට ඒක නවතිනවා. මොකද ඒකේ තියෙන ඒක නවතින්නේ ඇයි කියන විදිහට අදහසක් නැහැ. නමුත් ඒක කරලා බලන්න මම මගේ ආරාධනා කරලා බලන්න. ඔබ හොඳම දේ තමයි දැන් සාමාන්‍යයෙන් අපි භාවනා කරන්න අරමුණක් ගන්නවානේ. භාවනා කරන අරමුණක් කරන් භාවනා කරන වාඩි නමේ අරමුණේ ඉන්න. දැන් අපි හිතමුකෝ ආනාපාන හුස්ම අරමුණේ නම් ඉන්නේ. එතකොට හුස්ම අරමුණේ ඉන්න ශබ්දයක් ඇහුනම ඒ ශබ්දයට තියෙන අකමැත්ත කැමැත්ත බල බල ඉන්න එපා. ඒ වෙලාවේ භාවනා කරන්නේ ආනාපාන සති භාවනාව නම් හුස්ම අරමුණේ ඉන්න. නමුත් මේ මං කියන මේ ක්‍රමය හොඳයි සතිපට්ඨානය වඩනවා. මේ විශේෂයෙන් චිත්තානුපස්සනා. චිත්තානුපස්සනාවදී අපි කරන්නේ හිතට එන අරමුණක බලනවා ඒ අරමුණ ලෝභ අරමුණක්ද, ද්වේෂ අරමුණක්ද, මෝහ අරමුණක්ද, නැත්නම් වෙන මොන හරි ප්‍රශ්නයක්ද එතන තියෙන්නේ කියලා බලන එක තමයි චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනා කරනකොට අරමුණක් නැති වෙලාවට අපි සාමාන්‍ය ආනාපානසති භාවනාවන්ගේ යම් කිසි දෙයක් කරන අරමුණක් ආම අරමුණ ගැන තියෙන දේවල් බලන්න. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනේ තමයි ලෝභ ද්වේෂ මෝහ සමග තමයි සකස් වීම සිද්ධ වෙන්නේ. සංඛාර. සංඛාරයත් එක්ක තමයි භවයට යන්නේ. මොකද අවිජ්ජා පච්චය සංඛාරා. ඊට පස්සේ ඔක දිගටම ස්ටෙප්ස් 12ක් තියෙනවානේ. අන්තිමේ ඔක භවයෙන් තමයි ඊට පස්සේ භව පච්චය ජාති, ජාති ජරා මරණ කියලා ඊට පස්සේ කතන්දරේ තියෙන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා ඒ සිතට එන ඒ මූඩ් එක එහෙම නැත්නම් ඒ හැඟීම මොන වගේ දෙයක්ද, එතන ආසාවක්ද තියෙන්නේ, එතන අකමැත්තක්ද තියෙන්නේ, ඊළඟට එතන පාලනය කරන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවද? ඕක දැන් මම හිතන්නේ මේ ලේඩිස්ට හොඳ දෙයක්. දැන් හෙට දවසේ ඒ පාන්දර නැගිටලා අනිත් අය නැගිටින්න කලින් ගේ හොඳට අතු ගාලා ඊට පස්සේ සාදට වෙලා වාඩිලා ඉන්න. දැන් බලන් ඉන්න අනිත් අය ගේ හැදි කරන හැටි. එතකොට ඔබට ෆේසේ ටික ටික ද්වේෂය නැගෙන හැටි. ඊළඟට පාලනය කරන්න ඕන අකමැත්ත අනුව බනින්න හිතේ. තමන්ම ගිහිල්ලා එකස් කරන්න හිතේ. ඒක මුකුත් නොකර බලන් ඉන්න. එතකොට ප්‍රශ්නයක් තියෙන තැන තමයි අපි ඇත්තට මිගන ගන්නෙ. ඉතින් ගෙදර අනිත් අය ඉන්න එක හොඳයි. ඒක ඔබලංගේ භාවනාවට හොඳ අරමුණු ටික ගෙදර අනිත් කට්ටිය. මගේ ආරාධනාව ඒක තමයි. බලාගෙන ඉන්න විශේෂයෙන්ම ඔබ අකමැති දේවල්
ඔන්න බලන් ඉන්න. මේ අකමැති දෙයක් නැත්තම් කාට හරි කියන්න පොඩ රේඩියෝ එකරි දාන්න කියලා. මම මේ භාවනා කරන්න යන පොඩ රේඩියෝ එක දාන්න කියලා. කියලා බලන්න මොකද එතන මොකද්ද වෙන්නේ කියන එක බලන තරමට තමයි තේරෙන්නේ. විශේෂයෙන්ම මේ මම කියන දේ දැන් මම කියන්නේ හැඟීමක් මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අපිට තියෙනවා. ඒ හැඟීම අපිට එන්නේ අතීතයේ සිට අද දක්වා තියෙන මතකයන්ුයි. අද සිට හෙට දවස අපි ප්ලෑන් කරනවා ඒව හරහා ඊළඟට අනිද්දා ඉන්න අනිද්දා අවුරුදු ඉතිරි ටික ඒ විදිහට අපි අනාගතය ඉමැජින් කරනවා. මෙමරිස් ඉමැජිනේෂන් අතර අපි නিত্য සංකල්පයක් හදාගෙන තියෙනවා self image කියලා. ඒ වගේම ලෝභ සිතක් ආවම ඒක මම කැමති දේ කියලා අපි ඒක අල්ල ගන්නවා. ද්වේෂ සිතක් ආවම මම අකමැති දේ කියලා කයින් කර ගන්නවා. ලෝභය ද්වේෂයත් නැති තැන මේ මෙතන යම් කිසි දෙයක් දැනෙන කෙනෙක් ඉන්නවයි මම තමයි කියලා මෝහය හොඳට එතන මෝහ අවස්ථාවක් අපි අල්ල ගන්නවා. ඉතින් මේවා හරහා අපි අපිට සෑහෙන ෂුවර් මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. නමුත් ඒ ඇත්තටම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන එක්ස්පීරියන්සස් ටිකක් පමණයි මේ තියෙන්නේ. ඒකේ මෙතන කවුරුත් නෑ නේද කියන අදහස ගන්න අපිට ඉතින් අනිත්‍ය අනාත්ම ස්වභාවය බලන තරමට තමයි ඒ අදහස එන්නේ. ඒ අනිත්‍ය අනාත්ම දුක්ඛ ස්වභාවය ප්‍රත්‍යක්ෂ වුණාම වෙන්නේ ඇහැට මොනවා පෙනුණත් කනට මොනවා ඇහුණත් නාසය දිව ශරීරයේ මොන විදිහේ ඉන්පුට්ස් ආවත් ඒව දිහා අපි එතකොට බලන්න පුරුදු වෙනවා. ඒවයි ඇත්ත ස්වභාවය. ඇහැට පේන්නේ කමලවත් විමලවත් නෙමෙයි රූප සහ හැමතල ටික. මනුස්සයෙක් වගේ පෙවුණාට ඇත්තටම එතන හිස් අවකාශයක් තියෙනවා. මොකද පරමාණු බණ්ඩල් එකක් තියෙන පරමාණු වල වැඩිපුර තියෙන හිස් අවකාශය. ඉතින් කනට ශබ්දයක් ඇහුණාම ඒ කමලා මං ගැන හොඳ කියනවත් විමලාමට බනිනවත් නෙමෙයි ඒක ශබ්ද තරංගයක් පමණයි. ඉතින් වර්ණයකට හැඩතලයකට ශබ්දයකට අපි මෙච්චර යුද ප්‍රකාශ කරගන්නේ ඇයි? ඒ වගේම දෙවට දැනෙන්නේ රස හයක් හතක් විතරයි නෙනේ. ලුණු රස, මිරිස් රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස ඒ වගේ රස කීපේ තියෙනවා. ඉතින් ඒ කීපේට තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික. ඉතින් එහෙම බලනකොට අපිට මේ ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය තේරෙන්න ගත්තම අපිට තේරේ කාරණා කීපයක්. එකක් තමයි හැමදේම හැමතිස්සම වෙනස් වෙනවා. හැමතිස්සම හැමදේම වෙනස් වෙන්නේ ඒවා යම් යම් හේතු නිසා හටගත්ත දේවල් නිසා. ඒතකොට හේතුව වෙනස් වෙනකොට ඒ හටගත්ත දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තත්වයකදී ඒක තෘප්තිමත් නෑ පොඩ්ඩක්වත්. හරිම අතෘප්තිමත් තත්වයක්. හැමදේම හැමතිස්සම වෙනස් වෙනවා. ඒ සියලුම දේ හේතු මත ඩිපෙන්ඩ් වෙනවා. හේතු වෙනස් වෙන ගානේ ඒවා වෙනස් වෙනවා. අතෘප්තිමත් තත්වයක්. ඒ හැමතිස්සම වෙනස් වෙන අතෘප්තිමත් තත්වයක් මගේ වෙන්න බැහැනේ. මොකද මගේ නම් මට ඕනේ වෙනස් වෙන්නේ නැති තෘප්තිමත් තත්වයක්. එතකොට එතන මම කියලා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඒ හැඟීම හොඳට කාවැද්දුනම තමයි අපේ හරි වෙනසක් සිද්ධ වෙලා ලෝකයට අපි පාඩුවේ ඉන්න ඇරලා අපිත් පාඩුවේ ඉන්න පුරුදු වෙනවා. ඒක තමයි අපිට අවශ්‍ය. ඉතින් මම ඉතින් නවත්තන්නම්. ඉතින් විපස්සනා භාවනාව ප්‍රැක්ටිස් කරන්න එක අවශ්‍යයි. අපි ඉරිදා දවසේ විපස්සනා ප්‍රැක්ටිස් කරනවා උදේ 8:00 නම්. සාමාන්‍ය 8:00 නම් 10:00 වෙනකන් තමයි ඒ ගයිඩඩ් ප්‍රැක්ටිස් එක වෙන්නේ. ඊට පස්සේ අපි පොඩි බ්‍රේක් එකක් කරන් අපි තනියම ප්‍රැක්ටිස් කරනවා 12:00 වෙනකන්. ඉතින් Zoom එකෙන් ඔබට ජොයින් වෙන්න පුළුවන්. කටබද ෆස්ට් ලේන් එකේ අපි ෆිසිකලි හම්බ වෙනවා. Zoom එකෙන් සම්බන්ධ වෙනවා. අපිත් එක්ක ඉරිදාට
විපස්සනා ප්‍රැක්ටිස් වෙන්න ආරාධනා කරමි. මම මෙතනින් නවත්තන්නම් අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එක.